വിശജ്ഞ വിശ്വാസനീയ ദക്മ സാധാരണ മിലായി വിശ്വാസവന്ത സേവാമായി 1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි චිත්‍රපට උළෙලේදී ගම්පෙරළේ චිත්‍රපටය වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිව තිබූ රණබහිර සම්මානය ඉකුත් බදාදා අමංගල්‍ය උත්සව අවස්ථාවේදී නිවසින් අතුරුදන් වුණා. මේ අතර එදින නිවසේ තිබූ ජංගම දුරකථනයක්ද අතුරුදන් වූ අතර එය සොරාකන්නා ආකාරය කැමරාවක පටිගත වී තිබුණා. කෙසේ වෙතත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඥාති සොයුරියක විසින් මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කරනු ලැබුවා. ඒ අනුව පදක්කම සොයා පොලිස් පරීක්ෂණ ඇරඹ අතර ඊයේ රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් කඩුවෙල කොල්ලුපිටිය බස් රථ රියදුරෙකුට ඇමතුමක් ලබා දී බස් රථය තුළ පාර්සලයක් තිබෙනවාද යන්න පිළිබඳව විමසා තිබෙනවා. පසුව පරීක්ෂා කිරීමේදී බස් රථය තුළ එම පාර්සලයේ තිබූ අතර එය බස් රථය තුළම තබා ගනිමින් රියදුරු අද උදැසන සිය ගමන් වාරය ආරම්භ කර තිබුණේ අයිතිකරුට එය ලබා දීමේ අරමුණින්. මේ අතර වාරයේ අද උදෑසන කිසියම් පුද්ගලයෙකු විසින් 177 කඩුවෙල කොල්ලුපිටිය සුඛෝපභෝගී බස් රථයක පදක්කම ඇති බවට කොල්ලුපිටිය සහ බම්බලපිටිය පොලිසියට දුරකථන ඇමතුම් ලබා දී පවසා තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් බස් රථය කොල්ලුපිටියට පැමිණීමට පෙර එයට නැග බස් රථයත් සමග කොල්ලුපිටියට පැමිණීමට කටයුතු කර තිබෙනවා. බස් රථය 177 කොල්ලුපිටිය බස් නැවතුම්පළ වෙත පැමිණි විට එම ස්ථානයට පැමිණ සිටි කොල්ලුපිටිය සහ බම්බලපිටිය පොලිස් නිලධාරීන් විසින් බස් රථය පරීක්ෂා කරනු ලැබුවා. එහිදී පොලිස් නිලධාරීන්ට දැකගත හැකි වූයේ බස් රථයේ ගමන්මළු රඳවණේ පදක්කම තිබෙන ආකාරයයි. අනුතුරුව පදක්කම කොල්ලුපිටිය පොලිස් භාරයට ගැනුණු අතර බස් රථයේ රියදුරුගෙන් සහ කොන්දොස්තරවරයාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම ආරම්භ කළා. කෙසේ වෙතත් පදක්කම අතුරුදන් වීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට පැමිණිල්ල සිදු කර තිබූ හේයින් වැඩිදුර විමර්ශන සඳහා බස් රථයත් රියදුරු සහ කොන්දොස්තරවරයාත් එම පොලිස් ස්ථානයට රැගෙන යනු ලැබුවා. එහිදී ඔවුන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා. කෙසේ වෙතත් දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයා පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. විමර්ශන වලින් අනතුරුව පදක්කම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඥාතීන් වෙත බාර දීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර පදක්කම නැවත හිමිවීම සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පී රවින්ද්‍ර රන්දනී මහතා මෙලෙස අදහස් පළ කළා. තමන්ගේ ස්වාමි පුරුෂයා ජීවිත කාලය පුරා ආදරයෙන් සුරැකී තමන්ගේ කලා ජීවිතයේ ලැබුණු ප්‍රථම ජාත්‍යන්තර සම්මානය අහිමිවීම එතුමාගේ අභාවයෙන් මහත් කම්පණයට පත්වී තිබෙන සුමිත්‍රා පීරිස් මෙතිරිට දරන්න බැරි පහරක් වුණා. ඒ වෙනුවෙන් තමයි අපි මේ තරම් ආයාචනාත්මකව ඉල්ලුවේ. අය ලැබිලා තියෙනවා. මේ ගැන සන්තෝෂ වෙනවා. ඒ වගේම දෙරණාලිකාවටත් ස්තුතිවන්ත වෙනවා. මේ ආයාචනය ජනතාව අතරට ඉස්සෙල්ලාම ගෙනියන්න මූලිකත්වයේ ගැනීම ගැන